අද තත්ත්වය අනුව ඇත්තටම කොරෝනා වෛරසය ගෝලීය ප්‍රශ්නයක් වෙලා ඉවරයි. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඇත්තටම මේ තත්ත්වය ගොඩක් ඛේදජනකයි. ඉතින් අපි ඇත්තටම මේ අවස්ථාවන්වල ගොඩක් ශරීරයට ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන කැම බීම ගන්න ඕනේ. ඉතින් මම මේ ස්වභාවික පානය ඔයාලට පෙන්වන්නේ ඇත්තටම අපිට මේ අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන බීමක් මේක. ඉතින් ඔයාලා මේ විදිහට හදලා බොන්න. උගුරේ අමාරු සෙම් ගතිය, ඉතින් උගුරේ ඇතිවෙන ආසාදන තත්ත්වයන් වලට ඇත්තටම මේ පානය ගොඩක් වටිනවා. ඉතින් අපිට කොරෝනා වෛරසයට මේ පානය හදලා බිව්වොත් තිත තියන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා කාතේ හැන්දක්, කරාමුණු ඇටි දෙකක්, දෙහි ගෙඩියක්, ලෙමන් උණත් අරට ගන්න පුළුවන්, ඉඟුරු කෑල්ලක් මේ වගේ අරගෙන තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉඟුරු කෑල්ල සිහින්ව කපා ගන්නවා. සිහින් පෙති පෙති වගේ ඔයාලට කපා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වෙළඳපොලේ දැන් තියෙන කහනම් එච්චර හොඳ නෑ කියන එක මම නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න බෑ කහ. ඉතින් ඔයාලට කහ අමු කහ වුණත් අරගෙන වේලලා කුඩු කරලා අරගන්න පුළුවන්. දැන් වෙළඳපොලේ තියෙන කහ ප්‍රමිතියෙන් තොරයි. ඉතින් මම මේ විදිහට දෙහි ගෙඩියත් සිහින්ව කපා ගන්නවා. ඉතින් ඔයාලට ලෙමන් උනත් මේ වෙලාවේදී ගන්න පුළුවන්. ලෙමනුත් ගොඩක් හොඳයි අපේ උගුරේ ආසාදන තත්ත්වයන් වලට. මේ දෙහි ඉඟුරු ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් දිනපතා අපි භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. මෙන්න මේ වගේ මම වතුර ලීටරයක ප්‍රමාණයක් අරන් තියෙනවා. මම අද මැටි භාජනයක තමා මේ පානය හදන්නේ. ඉතින් අපි දෙහිත් භාවිතා කරන නිසා මැටි භාජනයක් ගන්නවා නම් තමා ගොඩක් සුදුසු. දැන් මම මේ ටික එකතු කරගන්නවා මේ භාජනයට. කහ ටිකත් මේ විදිහට එකතු කරගත්තා මම. ඒ වගේම වතුර ටිකත් මේ විදිහට එකතු කරලා මම ලිපේ තියාගන්නවා. ඉතින් අපිට මේකේ භාගයක් විතර අඩු කර ගන්න ඕනේ. ලිපේ තියලා හොඳින් මේක තඹ ගන්න ඕනේ. ඉතින් පැය භාගයක් විතර අපි හොඳින් තැම්මෙන්න අරිද්දි මේ ටික ටික හිඳෙනවා. ඉතින් හිඳලා ගන්න කෝප්ප භාගයකට පමණ හිඳලා ගන්න. එතකොට මේකේ තියෙන හොඳ ඔක්කොම පෝෂණය ඒ වතුර වලට හොඳට උරා ගන්නවා. පොඩ්ඩක් තැම්බෙන් අරින්න ඕනේ. ඉතින් අර ළම තම්බන්න මෙන්න මේ විදිහට. දැන් මම බලන්න භාගයක් වතුර අඩු වුණා. ඉතින් ඇත්තටම අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන හොඳ පානයක් මේක. අනිවාර්යෙන් ඔයාලත් මේ විදිහට මේ වසංගත තත්ත්වය අනුව අනිවාර්යෙන් බීමට ගන්න. මම මෙන්න මේ වගේ අඩු කෝප්ප භාගයක් පමණ තමා වරු තුනක් ගන්නවා. මෙන්න මේ විදිහට ගොඩක් බොන්න ඕනේ නැහැ. මෙන්න මේ ප්‍රමාණයට ගත්තොත් ඇති දවසට තුන් වතාවක් ඔයාලා ගෙදර ඉන්න හැමෝටම හදලා දෙන්න. ඇත්තටම නිරෝගී ජීවිතයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හැමෝම සතුටින් නිරෝගීව ඉන්නවා නම් තමයි අපේ ජීවිතයට ඒ දේ වටින්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.